ගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ලැබුවා වූ 2023 වර්ෂයේදී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දීලා සිටින බව. ඒට ප්‍රධාන හේතුව තමයි ආර්ථිකයේ විශාල වශයෙන් 2022 වර්ෂයේදී සංකෝචනය වීම. බදු මගින් රැස්කරගත හැකි ආදායම් ප්‍රමාණය මේ වර්ෂයේ මුල විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු වැනි මාසවල රජයට බදු මගින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදම් දරන්නට සිද්ධ වෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි, වෙනස් උපසාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නැහැ. ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණ දීලා තියෙන්නේ සෑම මාසෙකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේදී. ඒ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන සඳහා තමයි ප්‍රමුඛතාවය ලබන්නේ. ඒ ප්‍රමුඛතාවය ලබා දීමෙන් පසු තිබෙන අත්‍යවශ්‍ය සුබසාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යාංශවල අයවැලේකණේ මගින් වෙන්කර තියෙන මුදල් වලින් 5% කපාරි. ඊළඟට මේ ජනවාරි මාසයේදී වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාර ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ තරම්ම දරුණු මූල්‍ය අර්බුදයක්. මොකද මේ අපි කවුරු ආණ්ඩු කළත් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනයාගෙන් ලබා ගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමයි මේ සියලු වියදම් දරන්න සිද්ධ වෙන්නේ. අපි කාගේවත් මුදල් අමාත්‍යතුමාගේවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේවත් අග්‍රාමාත්‍යතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් පුද්ගලික මුදලකින් වියදම් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරගන්න බදු මුදල් වලින් තමයි මේ වියදම් දරන්නේ. මහජනතාව මත විශාල පීඩනයක් බදු වලින් පැටවෙලා තියෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම් ඉතිහාසයේ කොහොමද එහෙම වියදම් දැරුවේ කියලා. ඉතිහාසයේ හැම ආණ්ඩුවම මේ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනිකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගහන්න දෙන්නෙම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.